ඉතාම ඉක්මනින් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සරල බහුතරය අහිමි වනු ඇති බව සමගි ජනබලවේගය සඳහන් කරයි. එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ දැනට ආණ්ඩු පක්ෂයේ ස්වාධීනව කටයුතු කරන තවත් මන්ත්‍රී කණ්ඩායමක් ළඟදීම විපක්ෂයට එකතු වීමට නියමිත බවයි. ඒ සමගම ආණ්ඩුවේ සරල බහුතරය අහිමි වීම ස්ථිර බවද එතම කියා සිටියේය. ආණ්ඩුවේ දැනට ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ඉතා ඉක්මනින් විපක්ෂයේ අසුන් ගනු ඇති බවත් ඒ සමගම ආණ්ඩුවේ මන්ත්‍රී සංඛ්‍යාව උපරිම 110ක් බවට පත්වනු ඇති බවත් මහලේ කම්වරයා සඳහන් කළේය. ඉන්පසුව එම කණ්ඩායම් සියල්ල සමග එක්ව විශේෂ සාකච්ඡාවක් පවසා සුදුසු දේශපාලන පියවරයන් තීන්දු තීරණය කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය. මේ අතර වර්තමාන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා එම දූරයෙන් ඉවත් කර මගුල් ගෙදරක යනවා කියා රටින් පලා ගිය හිටපු මහ බැංකු අධිපතිවරයෙකු පත් කිරීමට සූදානම් වන්නේ දැයි සැක හිතෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. මහ බැංකු අධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්තනයෙන් තවත් ගජමිතුරෙකු මහ බැංකු අධිපති ධූරයට පත් කිරීමට සූදානමක් ඇති බවද එතෙම පැවසීය. මහ බැංකුව කොල්ලකෑ අධිපතිවරයා යළිත් එම ධූරයට ගෙනීම සූදානමක් ඇති බවද එතෙම තවදුරටත් කියා සිටියේ කාල්ල අක්නීමනදී පැවති ජනහමුවක් අමතමිනී.